සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී නැවත වතාවක් ඔබේ හදවතට බද්ධ වෙද්ද ආව මේ සුන්දර මොහොත තවත් සුන්දර කරගන්න මම කැමති ඔබත් එක්ක තවත් පුංචි අත්දැකීමක් බෙදා ගන්න. විශේෂයෙන්ම අපි මම ඊයේ දවසේ ඔබත් එක්ක කතා කරා මේ නිහඬියාව ගැන. ඉතින් ඇත්තටම අපි උවමනාවෙන් නිහඬ වෙන මොහොතවලුත් ඒ වගේම මේ නිහඬියාව කියන එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. උවමනාවෙන් අපි නිහඬ වෙනවා දෙවියන් එක්ක, අපේ ආත්මය දෙවියන් එක්ක බද්ධ කරගන්න කියලා. තවත් මොහොතක අපිව සමාජයේ විසින් අපිව නිහඬ කරවල දානවා. අපි කරන දේවල් අනුමත කරන්නේ නැහැ. අපි කරන දේවල් ඒවට කැමති නැති වෙනවා. අපි කරන දේවල් ඒගොල්ලන්ට රුස්සන්නේ නැති වෙනවා. ඒක නිසා අපිට ගස්සලා යන්න පුළුවන්, අපිට වචන වලින් කියන්න පුළුවන්, නොයෙකුත් ආකාරයෙන් ওই දේ ප්‍රකාශ වෙන්නට පටන් ගන්නවා. ඉතින් අද වගේ දවසක මම ආසයි රොත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ලෝකයේ විසින් අපිව නිහඬ කරන අත්දැකීම් තුළ අපි ගොඩාක් වෙලට දුකට තමයිපත් වෙන්නේ. අපි දුක් වෙනවා, අයියෝ මට එහෙම කරානේ මෙහෙම කරානේ, ඇයි මේකට මාවම තෝරගත්තේ, ඇයි දෙයනේ ඔබ වහන්සේ කොහෙද, මෙන්න මේ වගේ දේවල් අපිට ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් මං කැමතියි ඔබට කියන්නට ඒ නිහඬ වෙන මොහොත අනිත් අයව ඔබව, විශේෂම අනිත් අයව ඔබව තෙරපලා ඔබේ ජීවිතය තුළ ඔබ නිහඬ වෙන්නට සලස්සන ඒ මොහොත ඔබට බලගතු මොහොතක් කියලා කියන්නට. මොකද මේ නිහඬ වෙලා ඉන්නකොට අපේ ක්‍රියාකාරීත්වය ඒ පුද්ගලයන් එක්ක ඒ සිටුේෂන් සරා ඒක පොඩ ස්ලෝ ඩවුන් වෙන්න පටන් ගන්නවා. අපි දෙපාරක් හිතලා තමයි කතා කරන්න යන්නේ. හිතට එක එන දේ ස්පොන්ටේනියස්ලි අපිට කියන්නට හිතෙන්නේ නැහැ. අන්න ඒ වගේ මොහොතවල් වලදී අපිට පුළුවන් නම් ඒ නිහඬියාව තුළ, ඒ ලැබෙන තෙරපීම තුළ ලැබෙන නිහඬියාව තුළ උපරිම ප්‍රයෝජන ගන්න. ඔබට පුළුවන් නම් ඔබේ හදවත එවැනි මොහොතවල් වලදී දෙවියන්ට විවෘත කරන්නට, ස්වාමීන් එන්න මගේ හදවත තුළ ලැබුම් ගන්න, ස්වාමීන් මට ඔබ වහන්සේගේ ප්‍රඥාවෙන් දැනගැන්මෙන් දැනුමුතු කමෙන් පොඩි පොඩ්ඩක් දෙන්න ස්වාමීනි, මොකද මට ආසයි ඒ අත්දැකීම තුළ මටත් හරි ආසයි ස්වාමීනි, නැවත වතාවක් මගේ දොරගුළු විවෘත, හදවතේ දොරගුළු විවෘත කරන්නට මොනවටද තවත් ලොකු දෙයක් කරන්නට ඒ මම ඒ කාල පරිච්ඡේදය තුළ එකතු කරගත් එනර්ජි එක තුළ ලොකු දෙයක් කරන්නට. හැබැයි ඔබ එකතු කරගන්නට යන්නේ ඒ දුක කඳුල ප්‍රශ්නය තුළ, ඒ අභියෝගාත්මක අත්දැකීම තුළ ඔබ එකතු කරගන්නට යන්නේ only if you are going to collect only tears, එමෙතන negativity විතරක් නම් අන්න එතනදී අපිට output එකක් හරියට එන්නේ නැහැ. එහෙමනම් ඔබට පුළුවන් නම් ඒ කාල පරිච්ඡේදය තුළ ඒක විග්‍රහ කරලා බලලා ඒෙන් ඔබට ඉගෙන ගන්නට පුළුවන් දේ ඉගෙනගෙන ඒ නිහඬියාව තුළ තවත් ශක්තිමත් වෙලා, බලවන්ත වෙලා, සන්නද්ධ වෙලා ඔබට පුළුවන් නම් ලස්සනට තවත් ජීවිතයක් ආරම්භ කරන්න, තවත් දවසක් ආරම්භ කරන්න, තව බොහෝ දේවල් වලට ඔබේ ජීවිතයේ ආරම්භය දෙන්න ඔබට හැකිනම් මං හිතන්නේ අන්න ඒ අත්දැකීම හරි ලස්සන සුන්දර අත්දැකීමක් බවට පත් වෙනවා. ඉතින් අද දවසේදී මම රත්තරන් අමලලාත දුවර පුතාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ජීවිතේ හොඳට විග්‍රහ කරගන්න. ඔබේ ඔබ ගෙවන දවස ප්‍රායෝගිකව ගත කරන දවස හොඳට විග්‍රහ කර බලන්න. ඔබව නිහඬ වෙන තැන් විග්‍රහ කරලා බලන්න. ඒ දේවල් වලින් ඉගෙන ගන්න. මේ හැම දෙයක්ම ඉගෙනගෙන සන්නද්ධ වෙලා ඔබ හැම රාත්‍රියක මේ හැම දේවල් මෙනෙහි කරලා බලලා ඔබ පුංචි නිහඬියාවකට ගිහිල්ලා අන්න ඒ දේ තුලින් ලැබෙන ශක්තිය තුළ හෙට දවස ඔබේ සාර්ථක කරගන්නට ඔබට හැකියාව ලැබේවා. ඒ සඳහා ඔබට ජයම ජය. ජේසුගෙන් පිහිටයි.